La vas a probar de la niña de Mepote, a lo que me apé, que va a estar realmente en me ponche, la maite que a la piso, la a corroborar la cali, pero le vi, si te salen, a pidiendo bola bagenda, a de la cena bola a calenda, ya ni on ne bola bola de la nada. Ah, dan no, ne, la cena bola a calenda. Bola on na pianini, se la apetete. Ma lo vuole a me vuole a me fare Tanto lungo. a vuole a candela tutti me vanno me vanno me vanno ඉස්සරහට අපි අත කරකවන්නේ ඉතින් ඉස්සරහට හරි හොඳයි එහෙනම් දැන් මොන්ද අපි පුංචි දොරක් උතාලා තේ චැන්ද වගේ බෝල පේදියක් අඳින්න රෝලේ උඩ නැපොතේ දැන් ඔයාලට මේ පැත්තෙන් තව බෝලයක් අඳින්න ඉඩ ඇති වගේ කියලා හිතනවා නම් තව බෝලයක් ඕම කරලා අඳින්න හරි ඒකට ගැහැලුවක් නැහැ හා තේ චැන්ද හතරයි කියලා පුතලත් හතරක් මාඳින්න ඕනේ නැහැ හරිද හරි හොඳයි ජෙවිඳු ඊළඟ ඊළඟ පේඩේ චුට්ටා පොතේ පහලට පෑලා කලින් උඩින් යන ගෝල පේඩේ කෙලින්ම අපි අඳිනවා දෙවෙනි ගෝල පේඩේ මේ පැත්තට හරියට යන්න ඕන මේ උඩ ඉඳන් බලපුවාමත් ඔන්න එක කෙලින් තියෙන්න ඕන හරි අපි ඕන පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනනේ නේද පෙතෙන්ගා ඔන්න දෙවෙනි පේදිය හරිද මේ විදිහට මුළු පිටුවම පිරෙන්නම අඳින්න ඕනේ අපි දැනට පේදි තුනක් ඇඳලා ටීචර් පොත පෙන්නමු හරි කොහොම බලමු එහෙමනම් පොත් බලන්න හරි බොහොම හොඳයි බොහොම අපූරු දැන් ඔයාලා දන්නවා අපිට ආයන්න තියෙන කොයි පැත්තටද? දැන් ඉස්සරහට ගියා. ආයන්න තියෙන කොයි පැත්තටද පුතේ? පිටිපස්සට යන්න තියෙනවනේ. එහෙනම් ඊළඟ පිටුවට යමු අපි. ඊළඟ පිටුවට ගිහිල්ලා පිටිපස්සට යමු. හොඳද? ඒ කොහොමද පිටිපස්සට යන්නේ බලමු අපි. මෙන්න මෙහෙම. උඩේ නම් තමයි. මේ අපි ඉස්සරහින් මේ අත කරකවන්නේ පිටිපස්සට. පිටිපස්සට කරකවලා මෙන්න ආයමත් බෝලයක්මයි අරින් හරි හැබැයි අපේ අත කරකවන්නේ පිටිපස්සට ඔයාලගේ පොතේ ඔන්න ගොඩාක් ලොකුමත් නැති ගොඩාක් පොඩිමත් නැති ලස්සන බෝලා අපි අඳිමු මේ පාර බෝලෑන්ද පිටිපස්සට පළවෙනි බෝලේ ගාවින් දාගම පීතලයක් අපේ දෙමාපියන්ට කියලා අපි ආවේ කොයි පැත්තටද කියලා මතක තියෙන. හරි. හොඳයි. පළවෙනි පේලි ඇඳලා හෙලන් ටීචර් පොත් පෙන්වන්න බලන්න. වෙරි ගුඩ්. අවසාන බෝලේ තව චූට්ටක් ඈඩ් කරමු පුතේ. හරි. අවසානම බෝලේ තව චූට්ටක් ඈඩ් කරලා නෙමු. ළඟ වැඩි වගේනේ. බොහොම නිවාඩුව ලස්සනට බෝල කරලා ගන්න ඕනේ බෝලනේ අඳින්නේ නේද කලබල වෙන්නේ නැතුව ලස්සනයි එතුල ලස්සනට ඇඳලා තියෙනවා රවුම බොහොම හොඳයි එහෙනම් දෙවෙනි පේරියත් අඳිමු බලන්න මේ පේලි වලට ගැලින්මයි හැබැයි අත මාරු කරන්න එපා වෙනස් කරන්න එපා හරි පස්සටම තමයි අත කරකවන්න ඕනේ දැන් කලින් කරපු එක මාය කරත් ඔන්න මේ වැඩේ තේරුමක් නෑනේ නේද හරි මේ පැත්තට පේරිය කෙලින් තියෙන්න ඕන හරි උඩේ නම් බලද්දි පේරිය කෙලින් තියෙන්න ඕන හරි හැත්තේ නම් බලද්දි තියෙන්න ඕන පේරිය ජෙවිදු තව චූට්ටක් ඇඩ් කරලා අඳිමු පුතේ හරිද ජෙවිදු බෝලකට තව පොඩ්ඩක් මේ ළඟ වැඩීනේ
මනේද ළඟ වැඩිනේ. තව චුට්ට චුට්ට ඈත් කරලා දැන් අපේ පොත බලන්න, ටීචර් පොත බලන්නකො. පොතේ අවසාන තැනකන් ඇවිත් තියෙනවනේ බෝල ටික, නේද? එනිසා පුතාගේ අඳින බෝලත් ඕනේ තව චුට්ට චුට්ට ඈත් කරලා පොත පිරෙන්න අරගම්. හරි, චනුලිය ඔන්න දෙවෙනි පේලියත් කරලා තියෙනවා. තව චොට්ටක් පහලට ගිහලා තුන්වෙනි පේලියත් කරන්න බලන්න චනුලි. ලස්සනට තියෙනවා ඔන්න අපේ ළමයිගේ පොත. බෝල පේලි කෙලින් අරන් තියෙනවා. බෝල ලස්සනට ඇදලා තියෙනවා. එම තමයි ඉන්න ඕන. හරි, දැන් ඔන්න චුට්ටක් වෙනස් කරන්නයි යන්නේ. හරි, චුට්ටක් වෙනස් කරන්නයි යන්නේ. ඊසලේ දාගත්ත නේද කොයි පැත්තට දාන්නේ කියලා, ලක්කන් අමතක වෙයි පුතාවත්. ටීචර් ඉවරයි. ආ හරි ජෙවිඳු, දැන් තවත් බෝලයක් ඇන්ද හැකි පුතා. තව කෙරවල ඉඩ තියෙනවනේ, තව එකක් ඇන්ද හැකි. හරි, තවත් බෝලයක් ඇන්ද හැකි. ඒක තමයි, තවත් ඉඩ තියෙනවා. හරි, හොඳයි පුතේ. එනා දැන් හරි ජෙවිඳු, ඔය වගේ පහළට යනකම් ලස්සනට පේලි පේලි අඳින්න ඕන දැන් නෙවෙයි. තව ටිකකින් දැන් බලන්නකො ටීචර් මොකක්ද අඳින්න හදන්නේ කියලා. ඔන්න හවියටම අඳින්න ඕනේ, බලාගෙන ඉන්න. එහෙනම් ඔන්න චුට්ටක් වෙ උඩ ඉඳන් නෙවෙයි, චුට්ටක් පහළ ඉඳන්. හරි, පොඩිම වෙන්න බෑ, ටිකක් ලොකු බෝලයක් කර කිව්වා. ඔන්න බෝල කෙලින් එද්දි නැවැත්තුවා. දැක්කද? හොඳට බලාගන්න, චුට්ටක් ඉස්සරහට යන්න. ඔන්න බෝලයක් ගත්තා, උඩට ගෙනිච්චා. බෝල කෙලින් එද්දි ඔන්න නැවැත්තුවා. දැක්කද? ආයෙ බලාගමු අපි. ඔන්න පහලින් බෝල ගත්තා, ආපහු ඔන්න බෝල ළඟට තරදී උඩට පැන්නා. ඔඩේ පැන්න අපහා බෝල කෙලින් එද්දි නැවැත්තුවා. දැක්කද? ආයෙ මං බලන්න, මෙන්න බොංචි බෝලයක් අරගත්තා. බෝලෙ පැත්තට මොඩින් පැන්නා, පහලට ඇවිල්ලා බෝලෙ කෙලින් එද්දි නැවැත්තුවා. දැක්කද? හරි, එන ලස්සනට ඇඳලා පෙන්වන්න බලන්න ටීචර්ට. බොහොම හොඳයි. තව පාරක් ඇඳලා ටීචර් එනම් පෙන්නන්නම්. හරියටම හරි. අනිත් බබාලද කටියට බලා ගන්න අපි එනම් අඳිමු ඊළඟ පේදී. චුට්ට පහලට යන්න පුතේ, බෝලයක් අරගත්තා, උඩින් ගියා. ඔන්න බෝල කෙලින් එද්දි නැවැත්තුව. හරි, දැන් මෙයාගේ කෙලින් අපි අඳින්න ඕනේ. මෙහෙට එහෙට පයින්න බෑ. හරි, මෙයාගේ කෙලින් ඔන්න බැලුවා, බෝල ගත්තා, ඔන්න උඩින් පැන. හරි, ගොඩාක් උඩට යන්න එපා, ඔන්න පැන. හරි, මෙන්න බෝල ගත්තා, මෙන්න පැන. මෙන්න මෙහෙම. හරි, ලේසි ලේසි වැඩක් නෑ. හොඳයි, ඔන්න එහෙමනම් අපි ඒ තලේ දාගම පටන් ගන්න තැනට. මෙන්න මෙතනින් පටන් ගත්තෙ, මෙන්න මේ පැත්තට. හරි, එහෙම කියලා එතනින් ඒ තලේ ඇඳගම අපේ දෙමාපියන්ට කියලා. පුතාලා ඒ තලේ ඇඳින්න අවශ්‍ය නැහැ. හොඳයි, එහෙනම් අපි ඔන්න තවත් හැඩයක් ඉවර කරා. දැන් බලමු ඊළඟට මොකක්ද තියෙන හැඩය කියලා. ඊළඟ එක ලේසි පුතේ, බලන්න. ඔයාලා ඇප්පල් දාන්නවනේ, ඇප්පල් දාන්නේ කොහොමද? මේම ගත්තා, මේම කරා, මේ පැත්තනොත් ඒ වගේ. ගොඩක් ළඟට යන්න එපා. හරි, මැද්දෙන් චුට්ටක් ඉඳ තියන්න. හරි, ඇපල් ගෙඩියක් වගේ අඳින තියෙන අපේ පැත්තට මුලින් මත ගන්න. හරි, අපි ඉන්න පැත්තට තමයි මුලින්ම අපි අත අර ගන්න ඕනේ. දෙපැත්තම එකම වගේ, දෙපැත්තම එකම වගේ ගන්න ඕනේ. හරි, මේ පැත්තෙන් බෝල භාගයයි, මේ පැත්තට බෝල භාගයයි. දැක්කද? දෙකම එක උස තියෙන්න ඕන. හරි,
අපි මේ පැත්තට පොර බාගෙන. එතකොට නෑ පයින් හරි වැද්දේ. දැක්කනේ? ඈ? හරි වැද්දෙන් තමයි උඩ පානින්. ආවේ අපි ඔන්න මෙන්න මේ පැත්තට කියලා හිතලේ මෙල මෙතනේ හඳිමු. හරි. හොඳයි. එහෙනම් ඔන්න ඊළඟ පේරියට යනවා. මට බලන්න දෙවෙනි පේරිය මෑයි කලින් අපි අරගන්නේ. මැත්තේ ඔන්න උඩ පායට. හරි. ආ ඒගාව එක්කලා මෑයි කලින් බලලා ඔන්න මෙහෙම මෙහෙම. ආ මෙහෙම මෙහෙම. ලේසි නේද? ආ හරි. මේ විදිහට අපි අඳිමු පේරි තුනක්. බොහොම නිවාඩුව ටීචර් වගේ වේගෙන් ඇදගෙන යන්න එපා. නිවාඩුව ලස්සනට කරන්න ඕනේ. හන්දයි. මෙන්න එහෙමනම් ඇඳලා තියෙනවා. ලස්සනට හැඩ අපේ ළමයි. ඊළඟ හැඩයට යමුද අපි? ඊළඟකට යමු නේද? මෙයාගේ ආපස්සට. හරි. අපි එකක් තමයි යන්නේ නැත්තේ ආපස්සට නේද? මේක අපි යන්නේ නැහැ ආපස්සට පස්සටයි නේ. මෙයාව අපි යන්නේ නැහැ ආපස්සට. එයාව අවශ්‍ය නැති නිසා මෙයාගේ අපි ඔන්න ඇපල් ගෙඩිය ආපස්සට අඳිනවා. හරි. මෙන්න මෙහෙම අපේ අත දෙපැත්තටම උරු කරගන්න. හරි පුතේ. නෑ චුට්ටක් ඉස්සරහට පයින් නොන දැන්වා නැත්තම් හැප්පෙනවනේ. හරි චුට්ටක් ඉස්සරහට පැන්නා. මෙන්න ආවා, මෙන්න ආවා. ගෝල බාන දෙක. හරි ඇද කරගන්න එපා. ඇද කරගන්න නැතුව අපි යන්න ඕනේ. හරි. මෙන්න මෙහෙ පහල මේ දෙකම උඩ පයින් දෙකම එක කෙලින් ගන්න. දෙපැත්ත එක ගානට ගන්න. හරි. ඔන්න තව පාරා ගියා. මේ මන්දියා. හරි. අමාරුයි නුහුරුයි වගේ දැනේ ඔයාලට. හැබැයි අපි අත හුරු කරන්න ඕනේ. ඒක තමයි. හරි. අනේ පැත්තට ආපස්සට. හරි. එහෙනම් ඔන්න ඉතලයක් දානවා. මෙන්න මේ පැත්තෙන් තමයි පටන් ගන්න ඕනේ කියලා. හරි. හොඳයි. දැන් මේ අපි හැඩ ඇඳගෙන යනවනේ ඉස්සරහට නේද? අපේ තාම පුංචි ළමයිට මේක එකපාරින්ම තහවුරු කරගන්න බැරුව යයි සමහර විට. පිටු දෙකක තුනක හතරක පහක අඳින්න වෙයි. ඒ ගැන කරදර වෙන්න එපා. එයාලා තාම පුංචි ළමයි නිසා. ඒ සාමාන්‍ය විදිය. ඒක තමයි සාමාන්‍ය විදිය. එයාලා ළමයි කියන්නේ ඒ නිසා තමයි. හරි. ටීචලා වගේ යන්න ඉන්න බෑ. ඉතින් ළමයි දෙක පාරටම නේද? ඒ නිසා අපි දෙමා අපි එක ලොකු ගැහිලුවක් කරගන්න එපා. අනිත් ළමයි යන්දිනවා අපේ ළමයට බෑ. එහෙම කියන්න එපා. එහෙම තමයි. ඉතින් සාමාන්‍ය විදිය නේද? සවචුට්ටක් කල් යනකොට ඔය මුලින් වැඩ බැරුව ඉන්න ළමයි තමයි පන්තියේ පළවෙනියොත් වෙන්නේ. හරි. ඔන්න එහෙනම් අපි ඊළඟ පීඩියත් ඒ වගේම අඳිනවා. එක පිටුවකින් කරගන්න බැරුව ගියොත් වැඩේ දෙවෙනි පිටුවෙත් කරලා උත්සාහ කරන්න. දෙමාපිය අතින් අල්ලගෙන අඳින්න. එතකොට තමයි යාලට හුරු වෙන්නේ. අලුත්ම දෙයක් නෙමේ, අලුත්ම අත්දැකීමක් නේද? ඒ නිසා ගොඩක් ලොකුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. පීඩනයට ලක් කරන්න අවශ්‍ය නැහැ අපේ දරුවන්ව. එයාලට පුළුවන් තරමින් කරගෙන යන්න අවස්ථාව දෙමු අපි. හරි. හොඳයි. හොඳයි. එහෙමනම් දෙපොතේ අපි ඊළඟ හැඩය අඳින්නයි යන්න හදන්නේ. ඔන්න බලන්න ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. අපි අපි කලින් ඇඳ මෙන්න මෙහෙම එකක් මතක ඇති පුතාලට නේද? ඕ මෑවිත් මෙතනින් නැවතුවා මතකයිනේ. මෙතන ඉඳන් පුතේ ඉරා කලින් මේ බෝල පහලින් ගෑවිලා යන්න. දැක්කද? ලේසි වැඩක් කරන්න තියෙන්නේ. ඔන්න බෝලේ ගත්තා. බෝල පැත්තටම පැන්නා. ඉස්සරහින් ඔන්න නැවැත්තුවා. මේ බෝල කෙලින් නවත්තන්න ඕනේ. ඉර ඇද වෙන්න එපා. හරි. බෝල පහලින් ගෑවිලා යන්න. ඉස්සරහට ඉරක් අරගෙන එන්න. හරි. ඔන්න බෝල ගත්තා. උඩින් පැන්නා. බෝල කෙලින් නැවැත්තුවා. ඉස්සරහට ඉරක් ඇන්න. ලේසිනේ. සින්දුව කියන ගමන් ඔන්න ලියන්න පුළුවන්.
පුංචි බෝලයක් ගත්තා ඉහලින් එළියට පැන්නා බෝලේ ගෙලින් නැවැත්තුවා පුංචි ඉරක් අපි ඇන්දා. හා ඔය සින්දුවක් කියන ගමන් ලියන්න හනිද? හරි පටන් අරගෙන මෙන්න මෙතන පුංචි බෝලයක් ඇන්දා ඉහලින් එළියට පැන්නා බෝලේ ගෙලින් නැවැත්තුවා පුංචි ඉරක් අපි ඇන්දා. ආ ගොළු බෙල්ලෙක් යනවා වගේ නේද? හරි. ආ මේ විදිහට කෝබලන් අඳිමු අපි. දැන් අපේ පුංචි ළමයිට දැනෙනවා ඇති අපේ අකුරු ලියනකොට මේ වගේ හැඩ ඉස්සරලා අඳින්න වෙනවා නේද? අකුරක්ම නෙමෙයි ලියන්නේ, අකුරකින් කොටස් කොටස් තමයි පුතේ මේ පෙරලිපියෙන් වලදී අරගෙන ලියන්නේ. දැන් ඔන ලස්සන බොහෝම අපූර්වට වැඩේ කරනවා මට පේනවා. පිළිවෙලයි ලස්සනයි, අපේ ළමයි හොඳට කරන්න දන්නව වැඩ. හරි හොඳයි, බොහොම හොඳයි. එහෙනම් ඔන්න අපි දැන් අතර ඉඳනවද? ආ දැන් අතර ඉඳනවා. ආ එහෙනම් කවුරු හරි සින්දුවක් කියන්න එන්න බලන්න. සින්දුවක් කියන්න, නටුමක් නටන්න කැමති දෙයක්? ආ කවුද එන්න කැමති? අත උස්සලා බලන්න. ඔව් කොන්චි සින්දුවක් කියන්නේ. හරි, නෙතුල කැමති නේද? නෙතුල. ආ එහෙනම් ඔන නෙතුල ඇවිල්ලා සින්දුවක් කියන්න බලන්න හැමෝටම ඇහෙන්න. මයික් එක ඔන් කරලා. ආ තාම මයික් ඔන් උනේ නෑ. හා පිපිතාලා කොටලා තුපාට ඇඟ සුදු පාට ඔව් අල පේන සීතල වතුරේ අත්තතු සල සල පීන පීන නෑවා. ෂා වෙරි ගුඩ්. හරි මා පෝරුවිනේ. පී පී තාරා හොට රතු පාටයි ඇඟ සුදු පාටයි අර අර පේනා සිංතල වතුරේ අත්තටු සල සල පීන පීන නෑවා. හරිම ලස්සනයි පුතේ. පුතා කලින් මං හිතන්නේ මොන සොරි ඉගෙන ගන්න ඇති මේ ගීතේනේ. එනිසා ඔන්න ලස්සනට ඉදිරිපත් කිරීම කරා. බොහොම අපූරුයි. තව කවුරුහරි කෙනෙක් කැමති නම් තාම ලැජ්ජයි තියෙන්නේ, තාම මේ පටන් ගත්ත විතරයිනේ පන්තිය. එනිසා ඔන්න චුට්ටක් ලැජ්ජාවෙන් ඉතින් ඇඹරි ඇඹරි ඉන්නවා අපේ ළමයි. කමන්නේ, තව ඉස්සරහට යද්දි පුළුවන් වෙයි. චරලි කියනවද සින්දුවා? সামনে বহম বড়ই। දැන් අපි අද රවුම් ඇඳත් එක්කනේ අපරාජ අපිට කිය කියා. චරලි ඔයා කලින් මතක් කරා නම් අපිට කිය කියා අඳින්න තිබ්බ රවුම්. රවුම් ඊර මාමා රවුම්, හඳ මාමා රවුම්, අතේ වලලු රවුම්, අපි කැරකෙමු රවුම් කියලා කිය කියා රවුම් අඳින්න තිබ්බා. හරි කමන්නෑ, ඉතින් දැන් තව වැඩ තියෙනවනේ කරන්න නේ. ඒ වැඩ කරනකොට ඔන්න රවුම් අඳින්න මේ ගීතේ කිය කියා සින්දු කිය කියා අඳින්න. හරි හොඳයි හොඳයි. එහෙනම් ඔන්න අත්වලට පුංචි විවේකයක් ලබා දුන්නා. එහෙනම් අපි ආයෙමත් සැරයක් අඳිමු. තව හැඩය කීපයක් විතරයි අඳින්නේ අද දවසේ ඔයාලත් එක්ක පොතේ. බලමු අපි මේක පුළුවන්ද කියලා. මේක ලේසි එකක් හොඳද? හරි. ඔන්න බලන්න. බෝලයක් අරගන්නවා, බෝලෙ දිගේම ඉස්සරහට යනවා. ඉස්සරහින් ඔන්න එළියට පයින්නවා, යටින් කැරකෙනවා, උඩින් උඩට කැරකෙනවා. හරි. එච්චරම ගොඩක් උඩට ඕනේ මේ බෝල කෙලින් ගන්නකො. එය හරි. ඉස්සරහින් ඔන්න පයින්නවා, බෝල කෙලින් ගෙනවා. හරි. ඔන්න බෝලයක් ගත්තා, බෝලේ ඔන්න පැත්තෙන් එළියට කරනවා, පහලට ආවා, ආපහු බෝල කෙලෙන් ආවා.
හරි බලමු බලමු එතන ඡොට්ටක් ඉස්සරහට ගියා වැඩි උනා නේද ඒත් මෙහෙම බලන්න හරි හා හරි ඔන්න බෝලයක් පැන්නා ඉස්සරහට පැන්නා ඔන්න ආවා ගොඩක් ඉස්සරහට පයින් දෙපා හරි ඔන්න බෝලේ උඩින් නෙමෙයි පුතේ පැත්තෙන් පයින් අපි දැන් මෙහෙම බෝලේ යන්නට පස්සේ ඒ බෝලේ හම්බුන තැනම පයින් දෙපා මේවා ඒක උඩම අපෝ ගිහිල්ලා පැත්තෙන් පැන්නා ඔන්න කැරකිලා ආව දැකද හරි හොඳ අපි උත්සාහ කරමු කීප වතාවක් උත්සාහ කරන්න වෙයි අපි දරුවන්ට ගොඩක් ඉස්සරහට යන්න එපා චුට්ටක් ඉස්සරහට යන්න හරි දැන් ඔයාලා මෙහෙම පැන්නත් වැරදි මෙහෙම පැනලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ආවත් වැරදි හරි එතකොට පැන්නේ තැන වැරදි ටීචර් කිව්වේ බෝලේ දිගේම කියලා මේ පැත්තෙන් පැනලා මෙහෙම ගන්න මේ කොටසම නැතුව යන්න ඕන එතකොට හරි බලන්න පුළුවන් ඉද කියලා ඔන්න බෝලයක් ඇන්ද බෝලේ දිගේ මාරම් පැත්තෙන් පැන්න ඇලියන පහලෙන් ආවා ආය බෝලේ කෙලෙගෙන නැවතුවා හරි බෝලයක් මැද බෝලයක් වගේ නේද හරි අන්න එහෙමනම් අපේ පුංචි ළමයි ලස්සනට හැඩ ඇඳගෙන යනවා ඉස්සරහට හරි එහෙනම් ඔන්න මම වැඩි මහන්ස කරන්න තව එකක් අඳිනවා හරි මේකෙම ආපස්සට යන්නේ නැහැ ලොකතේ ඔයාලා ඔන්න ඉතාලියේ දාලා කියනවා මෙන්න මෙතනින් තමයි කරකෙන්න පටන් ගත්තේ කියලා බලන්න කියන්නේ එතනින් ඉතාලියේ දාලා දෙන්න කියලා හරි මේකෙම තව චුට්ටක් ඉස්සරහට යන එකක් අපි අඳින්න යන්න ඔන්න බලන්නකෝ හරි ඔතන බලා ගන්න ඕනා ඔන්න බෝලයක් එන්දා දැන් බලන්නකෝ ඉපදින් පයින් කියලා පැත්තෙන් හැබැයි පහළට හරි පහළට ගියා ආය උඩට ගියා ආය මේක ළඟටම ආවා දැකද ඉන්න බලන්න ඔන්න බෝලයක් ගත්තා බෝල දිගේ ආවා පැත්තෙන් පහලට ආවා පහලෙන් උඩට ගෙනිච්චා ආපහු බෝලට ආ මෙයාගේ බෝල මේ පැත්ත බෝල කෙලින්ම ආපහු ළඟට ගත්තා හරි ඔන්න අයමත් බලාගන්න බෝලයක් ඇන්දා බෝල පහලෙන් ඔන්න පැන්න එළියට උඩින් ගියා ආය කරපුනා මෙයා කෙලින්ම අපි ළඟට ගෙනාවා හරි සමහරට තුනක් අඳින්න පුළුවන් වෙයි හතරක් අඳින්න පුළුවන් වෙයි පුතාලට පුළුවන් තරමට අඳිමු අපි ආයමත්‍රි චැනල පෙන්නන්න ඔන්න බෝලයක් ඇන්දා පහලින් එළියට පැන්න උඩින් කැරකිලා ආවා අන්න මෙතන නැවැත්තුවා හරි හන්දර බලන්න බෝල අපි එළියට ගන්න බෝල උඩම දෙපාරක් යනවා රවුමේ ඔන්න ගියා ආයමත් ඒක උඩම ගියා පහ පැන්න උඩින් ගින් ආපෝයාගේ ළඟට ගෙනාවා බොළු බෙල්ලෙක් කරකෙනවා වගේ නේද බලන්න ඔන්න බලන්න මෙන්න බෝලයක් ඇන්දා පහලින් එළියට පැන්න උඩට ගිහින් ආයෙත් පහලට ආවා හරි ඔම කේක යන්නේ අපි මේ අවසාන එක අද දවසේ බොහොම හොඳයි හරියට මැදලා තියෙනවා ඔව් හරි චනලි ඔව් පොත පෙන්නන්න ආසාවෙන් ආව පොත පෙන්නන්න පුතා හරි බොහොම හොඳයි බොහොම හොඳයි බොහොම අපූරුයි හරි දැන් ඉතින් චෝටි අද්දක රිදෙනවන්නේ නේද ඒ නිසා අපි එහෙනම් අද දවසේ අපි හැඩ අටක් ගන්න හරි ඉතින් ඒ හැඩ අටම ලස්සනට හැදලා ටීචර් එවන්න ඕන පොත් බලන්න ටීචර්ගෙන් තරුවක් ගන්නම් වැඩ කරලා ඉක්මනින් එවන්න අපේ පුංචි ළමයි හරි හොඳ ඉතින් එහෙමනම් දුවේ පොත් අද දවසේ පන්තියේ නිමා කරමු ඊළඟ දවසෙත් අපි හැඩ රට අඳිනවා ලබන මාසේ ඉඳන් අපි අකුරු ලියනවා හරි හොඳ ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි පන්තියේ නිමා කරනවා ආයුබෝවන්.